කුමාර් සංගක්කාර කියන්නේ මෑත කාලේ බිහිවුණු හොඳම මහත්මා ක්‍රීඩකයෙක්. සංගට ඒ වෙනුවෙන් ඕනතරම් ඇගීම් ලැබිලා තියෙනවා. හැබැයි සංග කියන්නේ පිටිය ඇතුළදී සටන්කාමී ක්‍රීඩකයෙක්, ඒ වගේම උපක්‍රමශීලී ක්‍රීඩකයෙක්. ගොඩක් අවස්ථාවල කඩුරු රකින්න ප්‍රතිවාදී ප්‍රතිකරුවන්ගේ මනස වෙනස් කරන විදිහේ දේවල් කරන්න දක්ෂයි. සංගටත් ඔය හැකියාව හොඳටම තියෙනවා. සංග ওই විදිහට ඉන්දියා ක්‍රීඩක ඉර්ෆාන් පතාන් මානසිකව වටන්න කළ දෙයක් ටිකක් දුර දිග ගිහින් ඒ ගැන පතාන් පසුගිය දවසක මතකයේ අවදි කරලා තිබුණා. ශ්‍රී ලංකා කණ්ඩායමක දිල්ලිවල තිබුණු තරඟයකදී තමයි මේ විදිහට සංග පතාන් වචන හුමාරු වෙලා තියෙන්නේ. මට මතකයි සංග එක්ක සිද්ධියක්. අපි දිල්ලිවල තරඟයකට සෙල්ලම් කළා. ඒ තරඟයේදී දෙවෙනි නිමේ මම ලකුණු 93ක් ගත්තා. ශෙවක් ආබාධයක් නිසා පිටියෙන් ඉවත් වීමත් එක්ක තමයි මම ආවේ. ඒ විදිහ සංගට ඕනු වුණා මම මානසිකව වටලා තරඟයේ අපේ පැත්තට තිබුණ එක එයාලගේ පැත්තට ගන්න. මුරලිත් ඒ වෙලාවේ හොඳින් පන්දු යවමින් හිටියේ. සංග මගේ ඔළුව වෙනස් කරන්න ටිකක් විතර අවුල් දේවල් කිව්වා. ඒ කියපු සමහර දේවල් පුද්ගලික දේවල්. ඉතින් මාත් සංගට උත්තර දුන්නේ එයාගේ පුද්ගලික දේවල් අවසලා. එයාගේ බිරිඳ ගැනත් කිව්වා වගේ මතකයි. ඒවට පිළිතුරු දුන්නේ සංග මගේ අම්මා තාත්තා මතක් කරලා දීලා. කොහොමාරි ඒ වෙලාවේ නම් අපි ලොකු පටලවිල්ලක් හදාගත්තා. ඔය විදිහේ දේවල් ක්‍රිකට් වල වෙන්න පුළුවන්. මේ විදිහට හතුරු වුණු මේ දෙන්නා පස්සේ කාලේ එකම කණ්ඩායමකටත් සෙල්ලම් කළා. ඒ IPL තරගාවලියේ Kings 11 කණ්ඩායමට. ඊට පස්සේ අපි දෙන්නා එක කණ්ඩායමකටත් සෙල්ලම් කළා. ඒ කියන්නේ Kings 11 කණ්ඩායමට. ඒ කාලේ සංගගේ බිරිඳක් ඉන්දියාවේ ආවා. දවසක් සංග බිරිඳව මගේ ළඟට එක්කන් ඇවිල්ලා කිව්වා, "මතකද මෙයා? මෙයා තමයි ඔයා ගැන දා තරගයේදී මතක් කරලා දුන්නේ. මට කරන්න දෙයක් නැති වුණා. මම සෝරි" කියලා කිව්වා. සංග කිව්වා, "මෙයා එදා ඔයා ගැන මම නොදන්නා දේවලුත් කිව්වනි කියලා මම පෙන්නලා." කුමාරි එදා ඒක සුන්දර කතා බහක් වුණා. අපි හොඳ යාළුවෝ වුණා එදායින් පස්සේ. ওই විදිහට තමයි සංගයක තියෙන අපූර්ව මතකයේ ඉර්ෆාන් පතාන් අවදි කරලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.